හරි අයිබෝන් චුටි දුවේ පුතේ කොහමද යාලට අයිබෝන් අයිබෝන් ටීචර් හරි හැමෝම වීඩියෝ එක නම් ඔන් කරගමුනේ නැත්නම් ටීචර් පේන්නේ නැහනේ වැඩ කරනවද නැද්ද කියලා වීඩියෝ එක ඔන් කරගමු මට කියන්න බලන්න එදා මන් දුන්න අකුරු චුට්ටක් හරි ලිව්වද? ලිව්වද? ඔව් ටීචර්. ඔව් ටීචර්. ඔව් ටීචර්. හරි. කොහමද අපි බලන්නේ අකුරු ටික? හරි. මම කවුද ඉස්සලාම් බලමු අපි. හිමාෂගේ අකුරු ටික බලමු ලිව්වද හිමාෂ? හිමාෂ අකුරු ලිව්වද? ඔව් සද්ද නැද්ද? හරි තමයි. එන ටීචර් බලන්නම් අකුරු ටික ඔයාලගේ කොහමද ලිව්වේ කියලා. හා පෙන්වන්න බල ලං කරන්න බලන්න පුතේ. හා යන්න. හා අනිත් එක පෙන්වන්න බලන්න. අනිසකුර කයන් එතර දෙව නෑනේ තවකොල් තිබනේ යන්න හරි මෙහෙම කරමුකෝ ටීචර් එවන්න මොකද නැත්තම් දැන් ඔක්කොගෙන් බලන්න ගියාම අපිට තියෙන චුටි වෙලාවක්නේ වෙලාව නැති වෙනව නේද නේද සයමි ටීචර් දැන් ඔක්කොගෙන් බලන්න ගියාම වෙලාව නැති වෙනවා අනිත් ටික කරන්න. හරි. එහෙනම් අපිට තව අකුරු ටිකක් ලියන්න තියෙනවානේ. අපි කියන්න බලන්න ගිය සතියේ මොනවද අපි ලිව්ව අකුරු? හරි හෂිනි මම බලන්නම්. හරි දැන් මොනවද ඒ මොනාකුරුද කයන් එහෙම මොනාකුරුද මධ්‍යක්ෂර මධ්‍යක්ෂරයක් ඇයි මධ්‍යක්ෂර කිව්වේ රූල මැද ලියන අකුරු රූල මැද ලියන අකුරු නේද කයන්න ලිව්වා ගයන්න ලිව්වා හයන්න ලිව්වද අපි හයන්න ලිව්වද නැහැ ටීචර් හරි ඊට පස්සේ අපි මොනාකුරුද ලිව්වේ මොනාකුරු දීට පස්සේ ලිව්වේ නමං අහන්නේ ඊට පස්සේ අපි මොනාකුරුද ලිව්වේ කියලා මොනාකුරුද ලිව්වේ අරෝහණ අක්ෂර අරෝහණ මතකද මේ යාළුවගේ ගෙවල් තුම මේ යාළුවගේ ගෙවල් ඔව් ටීචර් අක්ෂර
ගෙවල් තුනක් තියෙනවා කිව්ව නේද? මොනවද ගෙවල් තුන? එකයි දෙකයි තුනයි. මධ්‍ය අක්ෂර, ආරෝහණ අක්ෂර, අවරෝහණ අක්ෂර. ඔන්නෙම කිව්වා. ඊපස්සේ මෙන්න මේ මෙමල ගෙදරද? කාගේ ගෙදරද මේ? මධ්‍ය අක්ෂර ගෙද නේද? අපි ඔය අකුරු ටික ලිව්වා නේද? ඔන්න රෝල මැද ලියනවා කියලා කිව්වා. ඊළඟට ගෙදර කාගේද? ආරෝහණ අක්ෂර කිව්වේ. රෝල උඩ උඩ රෝල ගෑවෙනේවා නේද? අපි ඒකේ අකුරු කීයක් ලිව්වද? අකුරු කීයක් ලිව්වද? අකුරු කීයක් ලිව්වද? දෙකක්. දෙකක් ලිව්වද? හා අපි මධ්‍ය අක්ෂර වලින් අකුරු පහක් ලිව්වද? මධ්‍ය අක්ෂර වලින් කීයක් ලිව්වද? පහක්. ආ පහක් ලිව්වා නේද? හරි. අපි එහෙනම් ආරෝහණ අක්ෂර වලනොත් තව අකුරු තුනක් ලියමු. ඊට පස්සේ ටීචර් දෙනවා ඔයා මේ දැන් අපි අකුරු ටික ලියලා ඉවරනට පස්සේ ටීචර් දෙනවා ටියුට් එකක් වගේ. ඔයාලා මොකද කරන්න ඕනේ? ඒකේ අකුරු ටික ඔක්කොම ලියන්න ඕනේ. මේ අක්ෂර ඔක්කොම තියෙන ටියුට් එකක් දෙනවා. හරි. අපි එහෙනම් අද දිනේ කවද්ද කියන්නකෝ. කවද්ද දිනේ? 2022 දෙවැනි මාස 10. දෙවැනි මාස 10. දැන් ඉස්කෝලේ එහෙම යන්නේ නැති හින්දා දිනේ එහෙම මතක නැතු ඇතිනේ. නේද? ලොකුවක් කළා නම් යනවානේ. අපි පෙරපාටේ ගිහින්. හා හරි පැටිය හරි. දිනේ දා ගන්නකෝ. අන්න ටීචර්ගේ පොත තමයි මේ තියෙන්නේ. මොනාකුරුද අපි ලිව්වේ? මොනාකුරු දෙකද ලිව්වේ? මොන දෙකද ලිව්වේ? ආ එයන්න ලිව්වා. ආයෙ මොකද ලිව්වේ? ඊ අකුර ලිව්වා. හා ඊට පස්සේ දැන් ලියමු අපි මයන්න ලියමුද? මයන්න කොහමද මයන්න ලියන්නේ? මේකේ බලන්නකෝ මයන්න. මේ බලන්න. රූලේ ගෑවිලා. බෝලේ කොහින්ද පටන් ගන්න තියෙන්නේ? මැදින් තමයි. ඕන බලාගෙන ඉන්න ඕනේ ඉස්සලා. ඕන බලාගෙන ඉන්න ඕනේ ටීචර් දිහා. ටීචර් දිහා බලාගෙන. අනේ ඉස්සලාම ඕන රූලේ මැදට යනවා. මෙන්න මෙහෙම බෝලයක් ගන්නවා. මෙහෙම අරගෙන මෙහෙම ලියනවා. හරිද? හරි නේද? කොහමද ලියන්නේ? මැදින් බෝලයක් අරගෙන මෙහෙම චූටි වක්කක් ගිහිල්ලා මෙන්න මෙහෙම උඩ රූල ගෑවෙනවා. ලියමුද? හතරක් ලියන්න ඕනේ මෙහෙම. ඉඳ තියලා බෙදාගෙන හතරක් ලියන්න. ඔන්න ටීචර්ට ලියන්න නැති. ඉඳ මදිින්ද ඔන්න ලියනවා පහල එකේ. කොහමද ලියන්නේ? මෙහෙම මැද රවුමක් අරගෙන මෙන්න මෙහෙම චූටි රවුමක් ගිහිල්ලා මයන්න ලියනවා. හරිද? කොහොම බලමු. එකක් ලියලා පෙන්වන්න බලන්න මට. එකක් ලියලා පෙන්වන්න බලන්න. මේකෙත් බලන්න. මයන්න මැදින් පොලිය අරගෙන පොඩි කන්දක් නැගලා උඩට ගිහින් තියලා. ආ, සයිමි පෙන්වන්න බලන්න. ලිවද? සයිමි පෙන්වන්නකො බලන්න. ඕකේ, එන්න බලන්න. ළඟට ටිකට් පේන්නේ නැහනේ. ආ, very good. ලස්සනට ලියලා තියෙනවා. බලන්න අපේ හෂිනිකෝ. හොඳයි පුතේ. හෂිනි බලපොකෝ. බලමු හෂිනි. කොහොමද බලන්න චුට්ටක් මෙහාට කරන්න. හරි පැටිය හරි. හරි දෙලා තියෙනවා. හොඳයි. very good. ලස්සනට ලියලා තියෙනවා. අය කවුද? කොහ අපේ. අනිත් අය වීඩියෝ ඔෆ් කළාද? ආ හසින්දු කො පෙන්වන්න බලන්න. හරි පැටියෝ. හසින්දු හොඳයි.
එකවද සෙතුම්. ඔබ බලමු සෙතුම්. ආ හරි සෙතුම්. හරි පහලට ලියන්න ඕන දැන් ඕක විතරක් ලියාගෙන බෑ. ආය කවුද ටීචර්ට පෙන්නුව නැත්තේ? කවුද පෙන්නුව නැත්තේ? අමයා පෙන්නවද? පෙන්නන්න පැටිය බලන්න. හා සෙතුම් පෙන්නන්න තන් කරන්න බලන්න සෙතුම්. හරි අමයා හරි සෙතුම් කෝ. හරි හරි පුතේ හරි සෙතුම් හරි ගුඩ්. ලස්සට ලියනවානේ ටීචර්ට වැඩිය ලස්සනට ලියනවා. සෙතුම් ගුඩ්. පල්ලෙහාට ලියමු අපි. පහලට පහලට පිටුව පිරෙන්න ලියමු. එතකොට මයන්න අය අමතක වෙන්නේ නැහැ. නෙතුනි පෙන්නවද? නෙතුනි හෂිනි නේ? හා හරි හෂිනි. හරි මන්න මකනවා මොකද ටීචර්ට පොතක් නැහැනේ අරට වගේ. මයන්න ලියන්න අමාරු කවුරු හරි ඉන්නවද? මයන් යාළුවා ලියන්න අමාරු කවුරු හරි ඉන්නවද? නෑ නේද? හරි ඊළඟට අපි ලියමු. හරි අපි පුතේ හතරක් ලියමු මෙහෙම. ඊට පස්සේ ගෙදර වැඩ තමයි ඉතුරු ටික පල්ලහට ලියන්නේ. හරිද? දැන් අපි ඊළඟ පිටුවට යමු. සියර් පොත නම් පිටු භාගෙ ලියන්න කියලා කිව්වේ. පිටු භාගෙ එකක් ලියන්න. එක අපුරා පිටු භාගයක් ලියන්න. හා ඊළඟට අපි ලියමු බයන්න. බයන්න බයගන්නේ වමන දානෝනේ දෑයක් ගාලා දිව දාන් ඉන්නේ. හා කොහමද ලියන්නේ? මෙන්න මෙහෙම බෝලයක් අරගෙන මෙහෙම අරගෙන මෙන්න මෙහෙම ලියනවා. දෑයක් ගාලානේ දෑ ඉන්නේ. කොහමද ලියන්නේ? මෙහෙම බෝලයක් අරගෙන මෙන්න මෙහෙම බෑග් ගාලා උඩ රූල වදිනවා. හතරක් ලියමු. මේකත් බලන්න. කවුද ඉවර? දමි දුක පෙන්නන්න පෙරතේ බලන්න. සතටි අලං කර. හරි හොඳයි. යට රෝල දිනවා උඩ රෝල පදිනවා. හරි පෙන්නන්න බලන්න අමයා. ඔන්න අමයා පෙන්නන්න. අමයා තමයි ඉස්සෙල්ලම කියවනේ. ඊට පස්සේ හරි අමයා. හරි පුතේ සයමි. හරි පුතේ. හරි සයමි. හෂිනි පෙන්නන්න බලන්න. හෂිනි ඔන්න අන්තිමේට තියෙන බයන්න චුට්ටක් එහාට වෙන්න ඕනේ. එක ගොඩ එක ළඟ වගේ නේද? චුට්ටක් දැන් ඔහම ලියන්න. ඊළඟ ලියනකොට හරියට හතරට බෙදා ගන්න ඕනේ පොත. අකුරු හතර. පොතට ලස්සනයි. හරි හොඳයි හෂිනි. අය කවුද ලිව්වේ? ඔන්න ගොඩක් යාළුවන්ට බයන්න තමයි ලියන්න අමාරු. බයන්න නිකන් වයන්න වගේ දිනවා. මෙන්න මෙහෙමත් ලියනවා සමහරක් අය. කොහමද දන්නවද? මෙහෙම සමහරක් අය මෙහෙම ලියනවා. මෙන්න වැරදි නේද? මෙහෙම වැරදි වැරදි. ඔව් පුතේ සෙතුම් ඉවරයි. සෙතුම් පෙන්නන්න. හා සෙතුම් ඔක්කොම ලියනවා නේද? හා ගුඩ්. කො බලන්න. අශාන් බලන්න. හරි හරි හැමෝම අකුරු ටික ලිව්වනේ. කැතට ලිව්වත් ඔන්න අකුරු යාළුවා තරහ වෙයි. ලස්සනට ලියනකොට තමයි. කෝ බලන්න. මයන්න නොමිදු. ඉතින් හතරක් ලියන්න කියලා කිව්වේ. කමක් නැහැ මගේ පුතා. දැන් පොම් පල්ලෙහාට ලියනකොට පුරුදු වෙනවා.
අකුරු හතරක් ලියන්න කියලා කිව්වේ. නොමිදු නොමිදි නේද? නොමිදි නොමිදි. හා පුතේ අකුරු හතරක් ලියමු අපි. එහෙම එහෙම හතරක් ලියමු. හරි. ඊළඟට ලියමු නයන්න. උරුදජ නයන්න නැත්නම් ලොකු නයන්න නේද? ලොකු නයන්න. ලොකු නයන්න ලියමු බලන්න අපි. නැත්නම් අපි මොකද්ද කියන්නේ එකට? මූර්දජන. මොකද්ද කියන්නේ? මූර්දජන. හා බලමු ඔන්න මෙහෙම ලියන්නේ. ඔන්නම චූටි යාළුවේ කරගෙන ඔන්න ටීචරට තරදු. මෙහෙම අරගෙන මෙහෙම ගහලා එන්න කැරි දෙකක් දානවා. හරිද? ඔන්න සමහරක් අය නයන්නේ මේ බලන්නකො මේක බිංදුව කැපිලාද කියලා. මේ බිංදුව කැපිලා නෑ නේද? බිංදුව උඩින් යන්නේ. මෙහෙම අරගෙන මෙහෙම අරගෙන ලස්සන රවුමක් දාලා ඔන්නම යටට යන්නේ නැහැ. නෑ පැටියෝ නෑ, බින්දු උඩින් යන්නේ නැහැ. මේකේ බලන්නකො මේ බලන්න. ආ බින්දු උඩින් යන්නේ, බින්දුව කැපෙන්නේ නැහැ. මෙන්න බලන්න. බින්දුව කැපෙන්නේ නැහැ. මෙන්න මෙහෙම යන්නේ. මෙන්න මෙහෙම නයන ලියන්නේ. සමහරක් අය සමහරක් අය නොහොම ලියනවා. බින්දුව කපන්නේ නැහැ. බින්දුව කැපුවත් වැරදි. බලමු. සෑමි පෙන්න්න. සෑමි හරි හෂිනි පෙන්න්නකෝ. හරි හෂිනි හරි. කො බලන්න දමිදු. හරි දමිදු. ආයිකෝද අමයා පෙන්වන්න බලන්න. අමයා පෙන්වන්න බලන්න පැටියෝ. අමයා. ඔන්න අමයාගේ නෑන චුට්ටක් වැරදි නේද? මේ බලන්න. ඔන්න බලන්න. අපිට දැන් පිටිපස්සට තටු දෙකක් තියෙනවානේ නයන්නට. ඔන්න ඔය තටු දෙක ලස්සනට තියෙන්න ඕනේ. හරිද? මෙහෙම එනවනේ දැන් නයන්න. මෙහෙම එක සමාන වෙන්න ඕනේ පුතේ නයන්නේ තටු දෙක. කපලා හදන්නකෝ. ඔන්න නයන්නට තටු දෙකක් තියෙනවා පිටිපස්සේ. එන්න මෙහෙම. දැන් කුරුල්ලන්ට එහෙම තියෙන්නේ තටු එක වගේ නේද? එයාලගේ තටු නේද? යම්බන තටු තියෙන්නේ කුරුල්ලන්ට. අස්සන්ට තියෙන්නේ ඕන තටු දෙක. හරි. කොහොමද දැන් පෙන්වන්න බලන්න අමාය පැටියා. දැන් පෙන්න. හරි පුතේ හරි. හරි. වැරදි කියනවා නම් අමිත කියලා පොඩ්ඩක් බලන්න. මොකද ටිච තුරයිනේ. පෙන්නන්නේ හදන්න බෑනේ නේද? හරි. ලිල් ඉවරයි නේද? ඊළඟට අපි දැන් අකුරු කීයක් ලියවද? ටීච සතුන් ඉවරයි. සෙතුම්ගේ බැලුවේ නැද්ද මං? අංක පෙන්වන්න බලන්න සෙතුම්. බලමු. හරි සෙතුම්. හරි හොඳයි. ඉරා තියෙනවා. ආයි කවුද? නොමින්දි පෙන්වන්න බලන්න පුතේ. ඔනේ නොමින්දිගේ අන්තිම නයන්න වැරදි. අන්තිම නයන්න අපහු මක්කලා ලියන ලස්සනට.
මෙරට වෙලාද හැටියා අන්තිම නෑන ලියන්න නෑ හරි හරි ඊළඟට ඔව් දශාන් පෙන්නවද දශාන් හා අශාන් එන්නවද ටීචර්ට පෙන්නේ නෑ නේ හරි වල වල අතනින් නැගිටින අපිට සම්පූර්ණ කරා අශාන් ඉර වදින්නවල මෙන්න මේ රූලේ ඉර වදින්න ඕනේ උඩ රූලේ නේද නැත්තම් ඉතින් වැරදිනේ හරි ඊළඟට අපි ලියමු අකුරු කීයක් ලියද හරි පුතේ ආශාන් හරි අකුරු කීයක් ලියවද 4යිද 3 3යිද නෝවේ 3යිද අර ඉස්සල දෙකත් එක්ක එදා ලියව දෙකත් එක්ක දැන් 5 හරිද හතරයි පහයිද හතරයිද පහයි පහයි ෂුවර්ද හරියටම හරියද පහයි 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 නම් පහයි හා එහෙනම් පහයි හරි එහෙනම් ඔනි ඊළඟට අපි ලියමු ආරෝහණ අක්ෂර ලියුවනේ දැන් ඊළඟ ගෙදරට යමු හා ඒ ගෙදර කවුද ඒ ගෙදර නම් චූට දෙනා ඉන්නේ පොඩ්ඩයි ඉන්නේ අල්ල ගෙදර බලන්න අවරෝහණ අක්ෂර මොනවද පුතේ අවරෝහණ කියන්නේ ඇයි මේකට අවරෝහණ කියලා කියන්නේ මෙන්න මේ සූල යටෙන් යටෙන් යන අකුරු වලට නේද බලන්න අයන්නට අයන්නේ සූලේ පල්ලෙහාට ගිහිල්ලාද අයන්න කියන්න බලන්න අකුරු ටික අකුරු ටික කියන්න බලන්න සාලට කිව්ව කවද හරි එහෙනම් ඔන්න අපි අයන්න ලියමු ඉතල කොහමද ලියන්නේ බලන් ඉන්නකෝ මෙන්න මෙහෙම මැදින් බෝලයක් අරගෙන මෙන්න මෙහෙම ඇවිල්ලා මෙන්න පුරුලෙන් පල්ලෙහාට ගිහිල්ලා ගැටේ දානවා අපහ බලන්න මෙහෙම මැදේ රූල මැදින් අරගෙන මෙහෙම ලොකු බණ්ඩියක් ඇවිල්ලා මෙන්න මෙහෙම ගැටේ දානවා අ අ දමිඳු නටනවා පේනවා මට අයන්න නැට වෙනවද නෑ පැටියෝ මොකද්ද කියන්නේ ටීචර්ට ඇහෙන්න පැටියෝවා කියන්නේ කැඩි කැඩි ඇහෙන්නේ මැසේජ් එකක් දාන්නකෝ මැඩෙන් අම්මිට කියලා හරි මෑ මැඩෙන් අම්මාය හා අම්මාය පෙන්නන්න බලන්න ටයිම් පෙන්නන්න බලන්න කොහොමද පෙන්නන්න බලන්න හරි අමාය හරි අමාය කුඩ ගැටේ වදිනවද කියන පුතේ උඩ රූලේ ආ සයමි හා හරි මේ බලන්න මේ මේ යාළුවා උඩ වදිනවද උඩ රූලේ නෑ නෑ වදින්නේ උඩ රූලේ වදින්නේ නෑ ආ ඔන්නම උඩ රූලේ වදින්නේ නෑ පුතේ අමාය චුට්ටක් හදන්න එක නෑ කො බලන්න හෂිනි පැටිය හදන්න අමාය එක චුට්ටක් හදන්න අකුර උඩ රූලේ ගෑවෙන්න බෑ හෂිනි මේ අනිත් චුට්ටක් මෙහාට කරන්න දැල්ලම් කරන්න බලන්න ආ හරි හෂිනි හරි හරි ඊළඟට ඊයන්න ලියමු ඊයන්න ඊළඟට ඊයන්න දැන් මාෂා හරි
සෙතුම් හරි සෙතුම් පෙන්නන්න බලන්න අශාන් අශාන් පැටියෝ ඕන දෙවෙනි බයන්නේ අයන්නේ බඩ නෑ අනේට බඩගිනි වෙලාද කොහෙද දෙවෙනි බයන්න හදන් දෙවෙනි අයන්නේ බණ්ඩිය නෑ තුන්වෙනි එක හොඳයි දෙවෙනි එක හදන්න අශාන් දෙවෙනි අයන්න හදන්න සෙතුම් බලමු හා ගුඩ් සෙතුම් ගුඩ් නොමින්ද පෙන්නන් හරි නොමින්දි හරි දමිදුත් පෙන්න්න කෝ දමිදු දමිදු හා හරි එවනාට මේ මං කිව්වා හයන්න මේ ගැටේ උඩ ගෑවෙන්න නෑ පැත්තේ උඩ ගෑවුණොත් වැරදි හරි ඊළඟට අපි යන්න ලියමුද යන්න අයන්න ඉවරනම් අයන්න ඉවරනම් මට කියන්න බලන්න මේ ඔය අයන්නට පස්සේ තියෙන්නේ මොකද්ද ඇයි ඒකට ආ කිව්වේ වෙරි ගුඩ් නැල පිල්ල දාලා නේද ඒකට තමයි ආ කිව්වේ හරි දැන් අපි ඊ ලියමු අනේ ඊයකුරෙත් කොහමද ගන්න බෝලේ බලන්න මේකේ බෝලේ කොහමද තියෙන්නේ කියලා මැදින් අරගෙන මෙන්න මෙහෙම යට රූල ගෑවිලා උඩ රූල ගෑවෙන්නේ නැතුව ඇවිල්ලා අන්න හැම එන්න ඕන හරිද උඩ රූල ගෑවෙන්න බෑ ඕන්න යන්න මේකේ ගෑවිලා නැහැ නෙමේ උඩ රූල ඉඩ තියෙන්න ඕන කොහමද හරි මැදින් බිඳු අරගෙන මෙහෙම ඇවිල්ලා යට රූලේ රෝම ගෑවිලා මේක හරියට මොකක් වගේද පුතේ මෙහෙම තියෙන්නේ මොකද්ද ඔහම මොකද්ද ඔහම තියෙන දඟර දඟර වගේ මොකද්ද දන්නේ නැද්ද මදුරු කොයිල් එක අර මදුරු කනට පත්තු කරන්නේ චුට්ටක් ඒ වගේ නේද ඔන්නේ යන්නේ කොහම මතක තියාගන්න චුට්ටා මදුරු කොයිල් එක වගේ කියලා. අනේ යන්න බිඳු අරගෙන මොන හොමලවමක් ඇවිල්ලා. එහෙම ඇවිල්ලා. මම ටිචට ඉඩම දී එක ලියන්න. සෙතුම් ඉවරයිද කො බලමු සෙතුම්ගේ. ලකරන් පැටිය බලන්න. තා චුට්ටක් ලකරන්. හරි බලන්නම් ඉන්න හරි සෙතුම් උඩ රූල ගෑවෙන්න බෑ වුණා මං කිව්ව උඩ රූල ගෑවෙන්න බෑ කියලා කවුද දමිදු ගෙත් එහෙමයි ඔන්න උඩ රූල ගෑවිලා පුතේ උඩ රූල ගෑවෙන්නේ නැහැ මඩන් මම මා ඉවරන පෙන්න උඩ රූල ගෑවෙන්න බෑ මම මේකෙත් බලන්න උඩ රූල ගෑවෙන්නේ නැහනේ අමයි පෙන්නන් බලමු අමයි බබා ගිය කොහෙද ගිය හා කෝ අමයි අමට පේන්න හිස් රූල් ටිකක් අනේ චුට්ට මෙහාට කරන්න අකුර ගිහිල්ලා වන්න අකුරු යාළුව දුවලා ගිහිල්ලා කෝ පුතේ මෙහාට කරන්න ටිකක් අකුර පේන්නේ නැහැ පැටියෝ හරි අමායා හරි පුතේ හරි නොමින්දිගේ බලමු හරි අමායා පුතේ හරි නොමින්දි ඔන්න හරි මේ බලන්නකෝ ටිකක් බලන්න පිට දිහා මේ මෙහෙමයි දැන් ඔන්න සමහරක් අයගේ යන ලියනකොට හරිද උඩ රූල ගෑවිලා තියෙනවා හයි පහළ රූල ගෑවිලා නැහැ. ඔන්න එහෙමත් තියෙනවා. එහෙම වෙනවද? හොඳ හොඳට බලා ගන්න. මෙන්න මේ මැදින් බෝලේ පටන් අරන් සුටි රවුමක් ගිහිල්ලා මෙහෙම එනවා. ඇවිල්ලා ඔහොම යනවා. උඩ ගෑවිලාද දැන්? උඩ ගෑවිලාද?
නෑ උඩ ගෑවිලා නෑ හා පහළ ගෑවෙන්න ඕනේ හැබැයි පහළ ගෑවෙනවා කියලා මේ ඊළඟ රූලේ යටින් ගෑවෙනවද ඊළඟ රූලේ යට ගෑවෙන්නේ නෑ හරි මම බලමු අපි ටීචර් හෂිනි වරයි හා බලමු හෂිනි එන්නන බලන්න තේන්නන පැතිය මන්ට නම් කරන්ටි හරි හරි මොකද්ද පැටියෝ ඊයන්ට පස්සක් කර කිව්වද නෑ පැටියෝ නෑ ඊයන්ට පස්සක් කර කිව්වේ නෑ අපි දැන් ලියමු හරි දමිදු පුතේ හැදුවද ඔව් මඩ හා කො බලන්න ඔන්න ආශාන්ගේ දෙවනි අකුර නම් හරියටම හරි බලන්න ඊළඟ අකුරු ටිකත් ඒ වගේමද කියලා දෙවනි අකුර නම් හරියටම හරි දෙවනි යන්න ඔය ඊළඟට සමිත ලංකරන් දමිදු ලංකරන් පැටිය බලන්න මේ උඩට කරන්න උඩට හරි හරි දමිදු හරි 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 අපි ඊළඟ අකුර ලියමුද ඕන අකුර එකක් ලියුවා ඕන ඊළඟට ලියමු අපි උයන්න ලියමු උයන්න 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 අර කුස්සිය උයනවා නෙමෙයි උයන අකුර ලියමු හොඳේ බලන්න ඔන්න උයන්න අකුර ලියන්නේ කොහොමද කියලා බලාගෙන ඉඳලා ලියන්න ඕනේ බලාගෙන ඉඳලා පිටට වඩා ලස්සනට ලියන්න ඔන්න මෙතනින් තමයි බෝලේ පටන් ගන්න මැදින් පටන් අරන් හොඳේ මෙහෙම පටන් අරන් මෙහෙම ඇවිල්ලා මෙන්න මෙහෙම රූලේ යටට යනවා මෙහෙම පටන් අරන් මෙහෙම ගිහිල්ලා මෙන්න මෙහෙම යනවා පේනවද මොකද්ද පුතේ නැන බලමු මැදින් බෝලේ පටන් අරන් මෙන්න මෙහෙම අයන්න වගේම ගිහිල්ලා හැබැයි ඔලිටින් ලියලා ඉවරයිලු කො බලමු දමිදු පෙන්නන් හා හරි දමිදු හරි ඔන මේ රූලේ වදදන්න ඕනි යටි සයමි දමිදු පුතේ හරි සයමි හා සයමි හරි අචිනි පෙන්නන්න බලන්න ඉවරනම් මෙහෙම පොත පෙන්නන්න බලාගෙන බලාගෙන යන්න හරි හෂිනි සෙතුම් හා හරි පැටියෝ අමායා පෙන්වෙන නැන්නේද තාම ඔක පෙන්නන්න පෙන්නලා ලියමු නොමින්දු මම නොමින්දි නම් හොඳ ලස්සනට කඩයක් කරන් තියෙන ඉරි ගහගෙන තියෙනවා දැන් ලස්සනයි නේද හා හරි පුතේ නොමින්දි හරි අමයා පෙන්නන්න පැටිය බලන්න හරි පැටිය හරි දැන් අපි අකුරු කීයක් ලිව්වද කීයක් ලිව්වද තුනක් තුනක් තුනයිද තව දෙකක් ලියන්න තියෙනවා නේද ඊළඟට අපි ලයන්න ලියමු සජල ලියමු ඉන්නකෝ මගේ පොතේ පිටු ගහ ගන්න එපා ඉතින් හරි ලයන්න ඕන බලන් ඉන්න ඉස්සලා ඔන්න ලයන්න පටන් ගන්නෙ මැදි හැම එකක්ම පටන් ගන්නෙ මැදි මෙහෙම පටන් අරන් මෙහෙම ගිහිලා මෙන්න මෙතනට එනවා හරිද මේ කෑල ගෑවෙන්න බෑ රූලේ මෙහෙම ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතනට එනවා මේකෙත් බලන්න ලයන්න ගෑවෙනවද මෙතන නෑ
කොහමද ලියන්නේ එක අපෝ මෙහෙම ලියලා මෙහෙම මෙන්න මෙතනට එන්න ල මේ මොන ලද දන්නවද මේ ලා යන්න ආ දන්ත ජල වෙරි ගුඩ් දන්ත ජල මම දැන් අමාලා ඉවරයි ක බලමු අමායා දැන් නෑ පැටියෝ හරි අම්මායා මට අකුර නම් පේන්නේ පුතේ ටූල් එක තමයි පේන්නේ එත කරන්නේ එහාට කරන් චුට්ටක් හරි හෂිනී ඕන අන්තිම අන්තිම ලයන්න වැරදි බලන්න හෂිනී අන්තිම ලයන්න දමිටක බලමු අන්තිමයට තියන ලයන්න බලන්නකෝ හෂිනී පැටියා ඒක චුට්ටක් වැරදි ආපහු මකලා ලියන්න ආකෝ ආ සයිමිගෙත් එහෙමයි අන්තිමයට තියෙන දෙවෙනි රූලේ අන්තිමයට තියෙන ලයන්න චුට්ටක් වැරදිලා ආ දමිටු ආ දමිත් පැටිය හරි හරි දමිදු හරි සෙතු පෙන්නවද බලමු අපි සෙතුන්ගේ යට යට හා හරි පුතේ හරි සෙතුම් හරි ඔ ආශාන් පෙන්නන්න පැටිය බලන්න ඔන්න අපේ අශාන් පැටියගෙත් අන්තිම ලයන්න වැරදි බලන්න මොකද වැරද්ද කියලා අන අන්තිම ලයන්න උඩින් ලියලා තියෙන්නේ අනිත් ලයන් ටික හරි අන්තිම ලයන්න මක්කලා ලියන්න පැටියෝ හිමාෂය පෙන්නන්න නැති ඉවරයි ඒක තමයි හිමාෂගේ නම කිව්ව විතරයිනේ කො පෙන්න කො හිමාෂ පෙන්නන්න පුතේ හෂිනි හරි පුතේ දැන් ගුඩ් හරි හිමාෂ ගුඩ් හරි අය කවුද ඉන්න පෙනන්න කවුරුත් නැනේ හරි අපි යන් එහෙනම් ඊළඟට දයන්න දයන්න ලියමු දයන්න කොහමද ලියන්නේ දයන්න ඒකත් පටන් ගන්න රූල මැදින් නේද බිංදුව පටන් ගන්න රූල මැදින් රූල මැදින් බිංදුව පටන් අරගෙන ඔන්න පළවෙනි එක්කන ඇවිල්ලා දෙවෙනි එක්කන චුට්ටා කොටයි මෙන්න මෙතන වදින්නේ නෑ පුතේ ඉස්සර අකුරු වගේ මෙතන වදින්නේ නෑ නතර වෙනවා අයන්න වගේමයි නේද මෙහෙම ආවා මෙන්න මෙහෙම නතර වෙනවා සංයකද නෙමෙයි අපි ලියන්නේ යහපැත්තේ තියෙන දයන්න මොන දයන්නද නෑ පැටියු නෑ උඩ රූල ගෑවෙන්නේ උඩ රූල ගෑවෙනවද මේ බලන්න ටීචර් ඉරකුත් අඳින්න පුළුවන් උඩ රූල ගෑවෙන්නේ නෑ පැටියෝ මැදින් පටන් අරගෙන අයන්න වගේ මරගෙන පළහැ ඉන්න චූටි එක්කෙනා පොඩ්ඩක් අඩු කරනවා බලන්න මෙහෙම අරගෙන චුට්ටක් අඩු කරනවා මේ මේකෙත් බලන්න දයන් හරි දමිදු සයිමි පෙන්වන්න බලන්න සයිමි හරි හෂිනි පුතම් හරි හෂිනි හරි බලමු අමායා කො පෙන්වන්න පැටිය අමායා පෙන්වන්න කවුද අමායාගේ මල්ලිද සෙතුම් ඉවරද පෙන්න්න බලන්න සෙතුම් හරි හරි සෙතුම් ගුඩ් අය කවුද අය කවුද ලිව්වේ අශාන් පෙන්නනවානේ හරි අශාන්
එයා කුරණං හරි ඔන්න අකුර ලියන්න කම්මැලිද නෑනේ නෑ හැමෝගෙම ඇහුවේ අකුර ලියන්න කම්මැලිද නෑ ටීචර් දැන් අකුරු ලිව්වොත් තමයි ඔන්න ලොකු පන්ති වලට ගිහම අර මුතු කැට වගේ අකුරු කියන්නේ අන්න ඒ අකුරු ලියන්න පුළුවන් නැත්නම් ඉතින් ඔන්න ඔහෙ ලියන්න පුළුවන් අපේ නාන බලන්න හිමාෂ පෙන්නන්න බලන්න පුතේ හරි හිමාෂ හරි දැන් ඔන්න අපි අකුරු පහක් ලියවනේ පහක් ලියවද මැඩම් දැන් අපි අර ගෙවල් තුනේම අකුරු කීය කීය ලිව්වද? පහ පහ. පහ පහ ලිව්ව. දැන් කීයක් ලියලද්ද? ඉස්සෙල්ලා පහයි. ඊට පස්සේ පහයි. 10යි. 10යි ඊට පස්සේ පහයි. 15. 15ක් වුණ අකුරු ලියලා තියෙනවන්නේ. හරි. දැන් මං කියවන්නේ ටික ඔක්කොම අකුරු ටික ලියන්න දෙනවා. එතකොට මේ පොතේ ලියමු. ඔන්න දැන් අපිට තියෙනවා වචන ලියන්න මොනවා ලියන්නද වචන ලියන්න ඔය කොටුවක් වගේ තියෙනව නේද පුතේ කොටු කොටු වගේ තියෙන්නේ ඒ බ්‍රැකට් නෙමෙයි පැටිය ඔය තිත ඩොට් එක අපි නැවතීමේ තිත තියන්නේ අන්න ඒකට තමයි ඔය කොටු මාක් එක වැටලා තියෙන්නේ අපි ඒක ගණන් ගන්න නැතුව වචන ටික ලියමු හොඳේ අතරමඟ අතරමඟ කියලා ලියනකොට දැන් ඔන්න මතක තියාගන්න ඕනේ අයන්න කියන්නේ මොන අකුරක්ද තයන්න කියන්නේ මොන අකුරක්ද තයන්න අන්න එහෙම ලියලා තමයි ලියන්න ඕනේ ඔන්න එහෙනම් අපි ලියමුද බලන්න ඉස්සත් එක්ක ඔන්න අකුරු ලියමු ඔන්න පළවෙනි එක අතරමඟ මොකද අතරමඟ කියන්නේ? මොකටද අතරමඟ කියලා කියන්නේ? කොහේ හරි ගමනක් යනකොට අපි ඒ අතරමඟ කියලා කියනවා නේ. ඔන්න අයන්න ලියන්න කොහමද දැන් කියන්නකෝ බලන්න. අයන්න කියන්නේ මොන අක්ෂරයක්ද? රූලෙන් පහළට යන අකුරක් නේ. ඔන්න එහෙනම් පහල තියෙන්න ඕනේ රූල. ඊළඟ එක සයන්න මධ්‍ය අක්ෂරයක් නේද? එතකොට මැද ලියන්නේ ඔන්න අතර සයන්න කියන්නේ. මොකද්ද කියන්නේ? රයන්න කියන්නේ මොන අකුරක්ද? රූල උඩ ගෑවෙන එක. රූල උඩ ගෑවෙන එකක් නේද මෙහෙම? රූල උඩ ගෑවෙනවා. අතර මොන මයන්නත් ලිව්වා අතර මා ඊළඟට ක කොහමද ගායන ලියන්නේ මම අරගෙන පංගුවක් ගිහිල්ලා අතර මාග කියම් බලන්න කට්ටිය මේක වචනේ මොකද්ද අතර මග අතර මග අතර මඟ හරි හරි අයන්න කිව්වේ මොකද්ද කිව්වේ චූලෙන් පල්ලෙහාට යන අකුරක් නේද අතර මඟ හරි ලියමුක බලන්න එක වචනේ ලියන්නේ අර අපි ලිව්වා වගේ පහලට ලියන්න එපා 1 2 3 4 කියලා ලියමු. ඔන්න පළවෙනි එක තමයි මේ ටිචි ලිව්වේ අතර මග. ඔයාලත් එහෙම ලියන්න. 1 දාලා අතර මග කියලා ලියන්න. ඉක්මට ලියමු. 1 දාලා බෑ නේද? මේක බලාගෙන ලියමු. මේක බලාගෙන. හරියට මොහොම තියෙනවද රූලෙන් පහලට යන අකුරු මැද ලියන අකුරු උඩ ලියන අකුරු එහෙමම තියෙනවද හරියට හරි හරි පැටියෝ හරි ටීචර් බලන්නම් දැන් ලියාගන්න යන් අපි
පළවෙනි එක ලියවද හැමෝම? How teacher? ඩබල් ඇහෙනවා නේද අපිට? ඒ ඩබල් ඇහෙන්නේ. teacher රයන්න ආරෝහණ අක්ෂරයක් නේ. ඔව් ඉතින් ආරෝහණ උඩ උඩ මේ උඩ වදිනවනේ පැටියෝ බලන්න අපි අපි ලියපු රයන්න අපි ලියපු රයන්න බලන්න උඩ රුල වදිනවනේ වදිනවනේ රුල උඩට යන්නේ නැද්ද උඩට යන්නේ නැහැ පුතේ උඩට යන්නේ නැහැ අපි ගාවනව නේද රුල මෙතන ගාවලා හතර වෙනවා දැන් තුන වසරේනේ චූටි කාලේ ඉන්නකොට තමයි අර මෙහෙම ලිව්වා මෙහෙම අපි ලිව්වේ එහෙම එකේ මෙහෙම උඩින්මට උඩටම ගෑවෙන්න ලිව්වේ දෙක වසරේ ඉන්නකොට දැන් ලොකුයිනේ දැන් ලියන්නේ තනි රූල් වල මේ හින්දා මේ මෙතන උඩින් අතර කරන්න ඕනේ තේරුණාද දෙක වසරේ ඉන්නකොට තමයි උඩට ලිව්වේ රූලෙන් උඩ ලිව්වේ හා ඉන්නක පැටිය ඔයාලට පෙන්වන්න හා මේ බලන්න රයන්න මේ උඩ ගෑවිලා නතර වෙනවා පුතේ පේනවද මේකේ ඔව් ටීචර් හරි ඊට පස්සේ අපි ඊළඟ අකුර ලියමු ආභරණ ඊළඟට ආභරණ කොහොමද ලියන්නේ ඔන්න දෙක රූලක් ඇරලා දෙක දාන්න රූලක් ඇරියා ඊළඟ රූල එක දාන්න ආයන්න ලිව්වා ඔන්න බඩිය ගත්තා ආයන්න ලිව්වා මොන පිල්ලමද මේ මේ මොන පිල්ලමද ඇල පිල්ලම ආ බරණ බ බ ආයන්න දන්නවද මේක මෙන්න මෙහෙම හයන්න වගේම අරගෙන මෙහෙම ආබ හයන්න වගේම අරගෙන මේ බයන්නේ ලොකු එක්කෙනානේ ආබ ඔන්න රයන ලිව්වා ආබර ආබරණ ආබරණ ආභරණ අපේ වෙලාව ඉක්මනට ඉවර වීගෙන යන්නේ තව චුටි වෙලාවක් තියෙන්නේ ආභරණ තුන්වෙනි එක ආභරණ තුන්වෙනි එක ඇසල කියන බලන්න මේ වචනේ ආභරණ කියන බලන්න ආභරණ ආභරණ මොනවාද ආභරණ කියන්නේ මොනවාද මේ උඩ තියෙන පේනවද අම්මලා දාන්නේ ඔයාලා එහෙම දාගෙන ඉන්න ඔය යාළුවා මම එහෙම කරාඹ එහෙම දාගෙන ඉන්නව නේද අනේ වට තමයි ආභරණ කියන්නේ මාලවලු මේ වටනේ ඊළඟට ඇසල ඔන්න ආයන්නමයි තියෙන්නේ හා ආයන්න ලියන්න අපෝ ඈ ඔන්න පිල්ලම යටට යනවද පිල්ලම යටට යනවද ඔන්න හොමයි ලියන්න පුතේ යත් නියමන්නේ ඇස ඇස ල ඇසල ඇසල එහෙම ලිය ඇසල අතර මඟ ආභරණ ඇසල
මේ පිල්ලමයි අටට යන්න නෑ පැටවුනේ. එහෙම මෙහෙම යන්න නෑ රූලෙන් පල්ලෙහාට එන්නේ නෑ රූලෙ උඩ තමයි ලියන්නේ. මෙහෙම යන්නේ නැහැ. අයන්න. මෙහෙම යන්නේ නෑ යන්න කියලා. මේක වැරදි. ලස්සනට ලියන්න පිල්ලන් එහෙම. අන තුනක් ලියවනේ ඉක්මට ලියම පිතුරු තව දෙකක් ලියමුකෝ. අදනම් ගොඩක් ගොඩක් ලියවද නම් නේද? ඔන්න උඩේක මකන්නද පුතේ ටීචර්? අතරමග මකන ඔන්න. හරි හරි පැටිය හරි. තුන්වෙනි එක ඇසල හතරවෙනි එක පරණ 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 ඇඳු. ආ ඒකෙත් එහෙමයි මෙහෙම ලිව්වා. හොයන්න හොම ගත්තා. රයන්න ලිව්වා පරණ මුල්දච නයන්න. පරණ පරණ නගක පහයි ලියන්නේ අද ඔන්න පහයි. නගක ඈත ඈත අයන්න ලිව්වා. ඈත ඇත. ආ කවුද කලින් යන්නේ? අද පහයි ලියනවා කිව්වේ ටීචර්. කවුද කවුද හොරගෙඩියා? ඉතින් කලින් ලියන හොරගෙඩියා කවුද? ඔය පහ විතරයි පුතේ අද ලියන්නේ. අතරමඟ ආභරණ ඇසල පරණ ඈත ටික ලියන්න. කෝ බලමු දැන් ලියල ඉවරෙච්ච අය මට පෙන්නන්නකො බලන්න. අන්න අශාන් එක නම් පේනවා. තව ටිකක් ලං කරන්න පැටිය අශාන් ෆෝන් එක ලං කරන්න. ඈත හරණ ඇසල ආභරණ අතර මග. හරි හරි පුතේ අශාන් හරි. ඕන නයන ටිකක් ලියන්න පුරුදු වෙන්න ඕනේ. කො බලන්න දමිදු. හරි දමිදු. හරි හොඳයි. සෙත්තුම් ලං කරන්න පැටිය බලන්න. දමිදු හරි. හරි පුතේ හොඳයි. අශාන් හරි හොඳයි. නයන ලියන්න ඕන ටිකක් තව ටිකක් පුරුදු වෙන්න. අපු ලස්සනයි. අතරමඟ සෙතුම් ගුඩ්. හරි ලස්සනයි සෙතුම්. හොඳට ලියති. හරි දමිදු මම බැලුවා පුතේ. හරි හරි පුතේ හරි හොඳට ලියා තියෙනවා. හිමාෂ පෙන්න. හිමාෂ පෙන්නන බලන්න. හරි සයමි. හරි පැටියෝ අමයා ත චුට්ටක් ඈත් කරන්න. චූට්ටක් මට අමයාගේ රූල් ටික විතරයි පේන්නේ. එහාට කරන්න චුට්ටක් පුතේ පේන්න ටීචට. හිමාෂ කොපෙන.
හිමාශ හරි හොඳයි ගුඩ් ආයි කවුද හා නොමින්දි හා ලස්සනයි පුතේ ලස්සනට තියෙනවා අශිනි පෙන්නන්න අශිනි පෙන්නන්න ටීචෝකි ඉවරයි හා ඉන්න බලන්න හරි පැටියෝ හශිනි හරි ඔකික්කෝ බලන්න පැටියෝ ඔලං කරන්න බලන්න චුට්ටක් හරි පැටියෝ නයන්න චුට්ටක් බලමු අපි නේද ඔකිත් නයන්න චුට්ටක් බලමු පුතේ අර නයන්න තටු දෙක පොඩ්ඩක් ලං වෙන්න ඕනේ ඊළඟට පෙන්වද හැමෝම පෙන්වද හැමෝම හරි එහෙනම් මොන අපේ වෙලාවත් ඉවරයිනේ වෙලාවත් ඉවරයි එහෙනම් අපි අද නතර කරමුද ඊළඟ දවසේ ඉතුරු අකුරු ටික ලියමු මෙතන ටික ආ ඔන්න නයන්න ලියලා පුරුදු වෙන්න ඕනේ නයන්න චුට්ටක් අමාරුයි තිබ්බා හරි පැටියෝ හරි එහෙනම් නතර කරමු අපි අයිබෝවන් බුදු සරණයි ඔයාල හැමෝටම Bye bye.